කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. මගේ පාලනයක පොහොර මිටියක මිල රුපියල් 3000යි. වීද, තේද, පොල්ද, රබල්ද, ඒ අතුරු ඕනම වගාවක් සඳහා අවශ්‍ය පොහොර ටික. ආණ්ඩුව වීටික මිල දී ගන්නවා නම් කාබනික වී නිෂ්පාදනයෙන් කරන. ඒට අනිවාර්යෙන්ම සාමාන්‍ය රසායනික පොහොර යොදවලා ගන්න වී වලට වඩා 50%ක්වත් වැඩි මිලක් ලබා දෙන්න ඕන. ප්‍රතිඅපනයන ක්‍රියාවලිය මගේ පාලනයක වහාම මා නතර කරමු. සීසාන්න අවශ්‍ය වන, යෙදවුම් ටිකට අවශ්‍ය වන, අස්වැන්න නෙලා ගන්න අවශ්‍ය නව නිපැයුම් කරන දක්ෂ පිරිසක් මේ රටේ ඉන්නවා. අන්‍ය අයගේ නිෂ්පාදන ටික දිරිගැන්වීම සඳහා රජය අප වෙලා සහයෝගය ලබා දීම සහ ආධාර ලබා දීමත්, රජය අප වෙලා ණය ලබා දීමත් කටයුතු කරනවා. එතෙක් කෘෂිකාර්මික උපකරණ ටික අපි ගෙන්වීම සඳහා ආනයනය සඳහා ඉඩ ලබා දීමේදී සම්පූර්ණ බදු අයින් කරනවා. ඒ බදු අයින් කළා කෘෂි කර්ම උපකරණ ටික ගෙනීම තුළ ඒකට අවශ්‍ය වෙන ඔබ දන්නවා. අද වී අස්වැන්න වැඩි කරගන්න නම් අනිවාර්යයෙන්ම ගුවන්පැල සිටුවන්න ඕන. ගුවන්පැල සිටුවන්න නම් අපේ රටේ ගුවන්පැල සිටුවන යන්ත්‍රයක් හදන්න ඕනේ. ඒක හදනකල් විදේශයෙන් අපි ගේන්න ඉඩකඩ ලබා දෙන්න ඕනේ. ඒ වගේම යෙදවුම් සහ තෙල් ලිසින ඩ්‍රෝන යානාව අපේ රටේ හදන දක්ෂව අනාගතේ බිහි වෙනවාමයි අපි අත දෙනවා. අපේ රටේ හදනකල් අපි ඩ්‍රෝන යානා තෙල් ලිසින ගේන්න අපි අවශ්‍ය පහසුකම් ටික අනිවාර්යයෙන්ම බදු අයින් කරලා ඉඩකඩ ලබා දීමට කටයුතු කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.